අයබෝවයි සේවාදායකයන් සමග සම්බාධතාවේ පවත්වා ගැනීම තු වුණ මොඩියුලේ යටතේ අද අපි කතා කරන්නේ යන්නේ අපේ පස්සනි පාඩම එසේත් නමැති නම් එහිද අපි කතා කරන්න බලාපොත්තු වෙන්නේ පලදායි කණ්ඩායම් වැඩ තීර් ගැන අපි බලමු මකදදමි තීවර් එකක් කියන්නේ කියලා චචනෙම අපට තේරෙනවා ටීම්වර් එක කියනෙ තනයම කරන්න බැරි දෙයක් කියනක. එකයන් අපිට තීම් එකක්කින් නඕන කණ්ඩායමක් ඉන්නෝයි. කණ්ඩායම් වැඩ ඇයි මෙච්චට වැදගත් වෙන්නේ. කණ්ඩායම් වැඩ කියන එක අපිට වැදගත් වෙන්නේ තනියම අපි වැඩක් කරද්දි අපිට සමහලතේවල් සාක්ෂාත් කරගන්න බැරි වෙනෝ. කණ්ඩායම් වැඩක් ඒමත්නතාම් පිසාක් එකතුවෙලා කරාද්දි අපිට මේ කියන දේවල් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. ාය එහම නොමති නම් ටීම්වර් ගැන සලකා බලද්දිී ප්‍රධානමදය තමයි මිහිදී අපි එක පොදු අරමුණක්ෙනුවෙන් තමයි මුළු කණ්ඩායමම වෙහෙසෙන්නේ අපේ අරමුණසා අපේ දැක්ම එකම වගේ අපි මේකට කියනව අපිට තියෙන්න එකම විධහ ගෝල් එකක් ඒ වගේම එකම විදිහ දැක්මක් විෂර එක ඊළඟදේ තමයි ක්ඩායිමෝගේෙ කෆි ගනු දෙනු කරද්දදි අපිට සංිවේදන කුසලතා කියන එක වැදගත් වෙනවා අපකද අපිට පුද්ගලයන් සමඟ කතා කරන්න සිද්ධ වෙනවා විවිධ විදියේ තොරතුරු සංනිවේදනය කරගන්න සිද්ධ වෙනවා එහෙන කමියනිකේෂන් කියන එකත් මේ ීව වල ඉතා වැදගත් කොටසක් වෙනවා ඉළඟදී තමයි අපිට ස්කල්ස් කියන දේවල් අවශ්‍ය වෙනවා මේ ස්කල් සැවිල්ල නදුකුසලතා වෙන්න පුළුවන් ඒ වගේම දෘඩකුසලතා වෙන්න පුළුවන් අපි මේකට ගෙන Soෝස්කල් සැන් හාඩ්කල් කියලා අවස්ථාව සහ අවශ්‍යතාවේ මත්ත අපි මේ භාවිතා කරන ස්කල්ස් වර්ගේර් වෙනස් වෙනවා. ඊන් අඟට ක්‍රියේතිවිති එකක් සහ විසර්සිිං කැපෑ සික් අපිට තියෙන් නෝනේ ටීන් එකක් ඇතුල වැඩ කරන්දි. මොකද අපි වැඩ කරන්නේ යන්නේ විවිධ වයස්වල. විවිධ අදහස් සහිත විවිධ කුසලතා සහිත පුද්ගලයන් නැක්ක. එතකොට අපිඒ පුද්ගලයන්ගේ හැකියාවන් සහ නොහැකියාවන් මුුණවද කියලා මනා ලෙස දැනගෙන ඉන්නෝනේ කණ්ඩායමක් තුළ පොදු අදමුණක් සාක්ෂාත්කර ගැනීම සඳහාපි වෙහෙසෙනකොට. ඊළඟදේ තමයි එකිනෙකාට සහයෝගෙන් වැඩකිරීමට හැකියාවක් වගේම නායකත්ත කුසලතාත් අපි වර්ධනය කරගන්න ඕනේ. මේ කියන කුසලතාවල එකතුවක් විදිහට අපිට තීම්වර්ක එකක් කියන එක හඳුන්වා දෙන්න පුළුවන් වෙනවා. මං කලින් කිව්වා වගේ තීම් එකක් කණඩායමක් ඇදුල විවිධ පුද්ගලයෝ ඉන්නවා. මේ එකනකාට වෙනස් වෙන පුද්ගලෙන් වයසින් කුසලතාවලින් ඔවුන්ගේ එක්ස්පිනියන්ස එකෙන් මේ හැම දෙයින්ම එක් පුද්ගලෙක් අනික් පුද්ගලෙක්ට වඩා බෙහෙවින්ම වෙනස් ඒ වගේම ඔවුන් කණ්ඩායමක් තුළ වැඩ කරද්දී එකනකා හොඳට හඳුනාගෙන නොසිටයහෝත් එය ප්‍රශ්නයක් ඇති කිරීමට හොඳ තෝතැන්නක් වෙනවා අපි හැවෙනම බලන්න ඕනේ තීම්වර් එකක් කරන්න හොඳ තීම් එකක් කොහොමද තෝරගන්න කියලා විවිධවල්ගේ කුසලතා සහිත පුද්ගලයන් අපි ලෙස හඳුනාගෙන ඉන්න ඕනේ. එවිට තමයි අපිට එම පුද්ගලයන්ගේ කොසලතා අපගේ අරමුණ වෙනුවෙන් යොදවා ගැනීමට හැකියාව ලැබෙන්නේ ඔබ සේවා සපයන්නේෙකු ලෙස සලකා බැලුවහෝොත් මේ තීම්ව කියන එක කොහොමද පාවිච්චි කරන්න කියලා හිතන්න ඔබ සේවාව සලසනවා ඉතා වයිසක වූ සේවාබියෙක්ර් එතකොට ඔබට සිද්ධ වෙනවා ඔවුන්ගේ දයිනික කටයුතු සඳහා සහභාගී වෙන්න සහයෝගය දෙන්න ඒ වගේ තවත් පුද්ගලයෙක්ට සිද්ධ වෙනවා ඔන්ගේ සෞ්‍යමය තත්ත්වයන් සොයා බලන්න තවත් පුද්ගලෙක්ක සිද්ධ වෙනවා ඔුන්ගේ පෝෂණ මට්ටම් වැැගීමකට ලක් කරන්න අපි කියවා මේට ටොක්ට කෙනෙක් ඕන වෙනවා අපිට බලන්න ස් කෙනෙක් ෝන වෙන් අखයා ඇසිිටන් කෙනෙක් කෝන වෙනවා newට්‍රිෂනිස්ට් කෙනෙක් ෝන වෙනවා සමහරක්කිත අපිට ෆිසිෝතෙරපිස්ට් කෙනෙක්ගේ අවශ්‍යතාවයක් ඇතිවෙන්න පුළුවන් මොකද ඔබ සේවාව සපයන්නේ වයවුද්ධ පුද්ගලෙක්ට එතකොට ඔබට සිද්ධ වෙනවා මේවාං කලින් කියපු සියලුම පුද්ගලින් සමග සහයෝගී තාාවෙන් පොදු අරමුලවිෙන ඔබගේ සய்වාලාභයා වෙනුවෙන් කටයුතු කරන්න එහනම් අපි මේ මකක්ද කරන්නේ ටීම් එකක් ඇතුළේ ටීම්වර්ක එකක් සිද්ධ කරනවා. අපේ පොදුවරමුණ තමයි අපගේ සේවාලාභයාගේ ශාරීවිකසාහ මානසික සෞඛ්‍ය මට්ටම ඉහල ප්‍රශස්ථාගයන්හි පවත්වා ගැනීම එසේ නම් සරලවම අපි කණ්ඩායම් වැඩක් කියන්නේ මොකක්්ද කියලාවනිමසා බැලුවල් අපිට කියන්න පුළුවන් ඒක ඇවිල්ලා අන්තර් පුද්ගල සම්බන්ධතාවයක් කියලා. මේ අන්තර් පුද්ගල සම්බන්ධතාවේදී අපිට දකින්න පුළුවන් විවිධ පුද්ගල කුසලතා. සහ අපි මේ කුසලතා පලදායි ලෙස අපගේ කණ්ඩායමේ අරමුණවෙනුවෙන් යොදවා ගැනීම අපි සිද්ධ කරනවා. අපි දන්නවා කණ්ඩායම් වැඩක්රත්දදි. විධසරූපයේ මතබේද ඇතිවෙන්න පුළුවන්. හැබැයි අපිට හැකියාව තියෙන් ඕනේ මතබේද ඇතිවීම අඩුකරගෙන අපගේ පොදු අරමුණ වෙනුවෙන් කණඩායම මෙහේවන්න. කලබරේෂන් leadershipshipි කල් කියන්නේවා වඩා වැදගත් වෙන්නේ මෙන්න මේ කියනා අවස්ථාවේද. ඊළඟදේ තමයි විශිෂ්ට කණ්ඩායමාකබට සාලාගැනීමට වුවමනානාං ඔබගේ කණ්ඩාය මේ මුුදු කුසලතා. එසේ නොමතිනා අපි කලින් ඉගෙනගත් So් skills. ඒ අයටට අපි ගෙනගත්ත listening, ක්‍රtions Ski, Creවි,ලබationශ මේ වගේ මුරුදු කුසලතා අපි සංවර්ධනය කරගන්න ඕනේ. ඟට අපි බලමෝ හොඳ කණ්ඩායම් වැඩක් ඇතිකරගන්නේ කොහොමද කියලා. ප්‍රධානමදේ තමයි කණ්ඩායමක් ඇතුළේ සාර්්‍රකව ක්‍රියාවලින් සිද්ධ කරන්න නං ඔපට සාර්ථක කණඩායමක් ඉන්න ඕනේ. විවිධ විදිහේ මුරුදුකුසලතා සහිත දක්ෂ පිරිසක් ඔබගේ කණ්ඩායිමතුළ සිටින්න ඕනේ. ඒ වගේම ඒ සියලුම දෙෙන පොදු අරමුණක් වෙනුවෙන් වෙහෙසෙන පුද්ගලයන් වෙන්න ඕනෙ. මෙහිදී අපි අපගේ පෞද්ගලික අරමුණු සාක්ෂාත් කර ගැනීමට මුල්තැනක් දෙන්නෙ නෑ. අපේ පොදු අරමුණ හැමවිලායම වෙන්නේ අපගේ රෝගියා එහෙමත් නොමැතිනන් සේවා ලාභයාගේ ශාරීරික සහ මානසික යහ පැවැත්මයි. මෙහිදී රැකමලාගන්න සාමාජිකයිෙන් හෝ කණ්ඩායමක් අතර. ඕනෑම ගැටුමක් සපයනු ලබන සේවාවක් අඩු නුවන පරිදි අපි නිරාකරණය කරගත යුතුයි. ප්‍රධානමදේ තමයි අපි ලබාධෙන සේවාව අඩු නොවෙන විදිහට කටයුතු කරන්න ඕනේ. කණ්ඩායමක්්‍රේස කටයුතු කර අද්දි කණඩායමේ හොඳ කාර්යක්ෂමතාවයක් වෙන්ම හොඳ සහයෝගීවයක් තියෙන්න්න ඕනේ. එවිට තමයි අපිට, සේවාව අඩු නොවෙන විදිහට කාරයක්ෂමව මෙ ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙන්න. අපි උදදාහරණයකට ගමුකෝ ඔබ සේවාව සපපයන ස්ථානය ඉන්න වයෝබුද්ධ පුද්ගලේ හදිසයේම දරුණු ලෙස රෝගාතුර වෙනවා අපි ගේෙමුක ක්‍රටිකල් ටේටජ් හකට යනවා එහමත් ර්ත්තාන් ස්‍රසනා පාජුතාවයක් ඇති වෙනවා කියලා. මෙවැනි අවස්ථාවකදී ඔබ බයවෙලා එහෙමත් ඇත්තා. මේ පැත්තකට වෙලා හිටියොත් මොකද වෙන්න ඔබගේ රෝගීයාගේ සංකූලත්තය එන්න එන්න වැඩි වෙනවා. මෙවැනි අවස්ථාවක ඔබට හොඳ කණ්ඩායම් හැඟීමක් සහ කණ්ඩායම් වැඩකිරීමේ ශක්තියක් තියෙන්න්න ඕනේ. මොකද ඔබට අවශ්‍ය වෙන මේ පුද්ගලයා නිවැරදි ඉඩියව්වලින් තියාගන්න සමහරක්විට ඔක්සිජන් දෙන්න වෙන්න පුළුවන් සහරක් විට සියර්පී දෙන්න වෙන්න පුළුව. මේ සියලුමදේ සඳහා ඔබබට තනියම කරන්න බැෑ. ඔබට තවත් පුද්ගලයගේ හෝ කීප දෙනෙක්ගේ උදව්ව උපකාරය අවශ්‍ය වෙනයි හෙන ඔබට හොඳ කණ්ඩායමක්කෙන් ඕනේ හැමවෙලාවෙම ඔබගේ රෝගියට සේවාලාබියාට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා. ඊළඟට වැදගත්ම කාරණාව තමයි රැකවරණය ලබාදීමේ පහසුකන් සඳහා විශාල සැලකිල්ලක් ලබාදීම සඳහා වෙහෙස මහන්සෙවී වැඩකරන විශාල පිරිසක් අපිට ඉන්නවා. අපි හිතමුකොක් ඔබ සේවා සපය සානය ගැන එතන ඔබ වගේ සේවා සපයන්නෝ ඉන්නවා. වෛද්‍යවරු ඉන්නෝ. හෙදකාර් මණ්ඩලයක් ඉන්නවා. තවත් අනත් දෙන කාර්ය මණ්ඩලයක් ඉන්නවා. මේ සියලුමු පුද්ගලයන් සමඟ ඉතා හොඳ අන්තට සම්බන්ධතාාවර තිබ නැත්තම් මකදරන්නේ. අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ අපගේ සේවාලාභ්‍යාට ගුණාත්මක සේවාවක් ලබා දෙන්න. ඊළඟට වැදගත් කාරණාව තමයි නිසි රැකවරණය ලබාදීම සඳහා අපි වෙහෙස මහන්සි වී කටයුතු කරන්න ඕනේ. මොකද අපේ ප්‍රධානම අරමුණ අපගේ සේවාලාභයාගේ ශාරීණිකසා මානසික සෞඛ්‍ය ඉතා උසස්සන්ධමීන් පවත්වා ගැනීම නම් ඒ සඳහා අවශ්‍ය කරන නිසි ප්‍රැකවරණය අපට දීමට හැකියාව තියෙන් ඕය. මෙහිදී උදාහරණයක් නිස බැලුවහොත් රෝගයාට අවශ්‍ය අෞෂධ නිර්දේශ කිරීම සඳහා අපිට වෛද්‍යවරෙක්ගේ සහය අවශ්‍ය වෙනවා. හෙදියකගේ සහය අවශ්‍ය වෙනවා. ඒවගේම රෝගයාගේ පෝෂණ අවශ්‍යතාවන් අපි සලකා බැලුවත්වේම අපිට පෝහෂණ වේදෙක්ගේ උදව්ව උපදෙස් අවශ්‍ය වෙන මේ වගේ අපිද විවිධ පුද්ගලයන් සමඟ ගණ දෙලු කරන්න සිද්ධ වෙනව සහ මේ සියලුව දෙනාගේ ප්‍රධාවනම අරමුණවිය යොත්තේ අපග සේවාලාභයාගේ ශාරීරිික සහ වානසික යහ පැවැත්මයි.හතරවනි කාරණාව යටතේ බැලුවහොත් අපි රැකබලාගැනීමේ අවස්ථාවක් දෙෙස අවධානය යොමු කළහොත් කණ්ඩායම් වැඩකිරීමේ හැකියාව දිගුණයකින්වත් ඇවගේ යුතුයි අන්න අවස්ථාවකට සාපේක්ෂව. අපිතමු වෙනත් අවස්ථාවක් ඔබ රැකියාව කරනවා බැංකුවට එසෙත් නොමැති නම් පාසැලක. මෙවැනි තැනකදී ඔබ කරන ක්ඩායම් ක්‍රියාකාරකම්වලට වඩා දෙගුණකල්. ණදායම් ක්‍රියාකාරකම්ප්‍රමාණය කොපට කරන්න සිද්ධ වෙනවා ඔබ සෞඛශේත්‍රයේ සිටින පුද්ගලෙක් නම්. එසේත් නොමැතිනම් ඔබ සේවා සපයන්නෙකු ලෙස ඔබට ඉතා විශාල වගකීන් සංකයාාවක් පැවරලා තියෙනවා ඔබගේ සේවා ලාභයා වෙනුවෙන් සහ ඔබගේ අනිකුත් කාර් මණ්ලේ හ පැවැත් පවෙනුවෙන්. ඒ නිසා අප කියන්නේ දෙගුණක බලක් ඔබට තියෙනවා, කන්ඩායම් වැඩ ඉටකිරීම සඳහා සෞකිසේශ්‍රයේ සිටින පුද්ගලයෙක් විදිහට ඉළඟකාරනාව රැකවරණය ලබාදෙන තත්ත්වයක් තුළ හොඳකන්ඩායම් වැඩ ඇතිකරගන්නේ කොහොම දෙ කියලා දැනගන්න ඔබබට තියෙන හොඳම රැකවරණය ලබාදීමට එක හේතුවක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන් අපි හැමවෙලායම අදහස් කරන්නේ අපගේ රෝගයාට එහිමන්දඇත්ත අපගේ සේවාලාභාද ඉහළම සේවාව සපයන්. ඉහළම සේවාව සපයන්නනම් ඔබ විසින් නිවැරදිව කණ්ඩායම සහ ඔවුන්ගේ හැකියාවන් හඳුනාගෙන ඉ ෝල. අපි උදාහරණයක් විදිහයට හිතමු ඔබගේ කණ්ඩාමෙන් සිටිනවා පුද්ගලයෙක් ඔහු ඉතාමත් දක්ෂයි එන්ජීතිුබ් එකක් දාන්න රෝගයාට ගැටලුවක් ඇති නොහනා ආකාරයට අපි සරලෝම කියන්න නහැයි බට අදාළ කන්න දෙනවා කියලා දෛනික ජීවිතය තුළ එතකොට තවත් පුද්ගලය ඉන්නවා ඔහු වෙනත් දේකට දක්ෂයි. හෙන ඔබට රෝගීකන්නවවා කියල හිතමුකෝ බොහොම අසාධි තත්ත්වයේ සිටින ඔබ හැමවෙලාම බලන්න ඕනේ දක්ෂම පුද්ගලය භාවිතා කරල්ලා ඒ අදාළ කාර්තාවවිෂ්ට කරන්න මෙම අසාධිතත්වය ඉන්න පුද්ගලයාට එජී චියුබ්බහ අපිට දාගන්න ොන්නන් අප බල ඕනේ ඊට ඉතාම දක්ෂ පුද්ගලයා යොදවල එ සාක්ෂාත් කරගැනීම සඳහා මොකද අපගේ ප්‍රධානමාර වුණවෙන්නේ අපගේ රෝගියයාගේ එහෙමත්තන්තන් සේවාල්ලා අභි අනගේ ශාරීරික සහ මානසික යහා පැවැත්ම සහ අභිවරුද්ධ අයි. සේවා සපයන්නෙු ලෙස ඔබ කරන සියලුම කටයුත්තු. තවත් ඔබවැනිම පුද්ගලයගේ කටයුතු වලට බලපෑමක් ඇතිකරනවාවාගේම ඔබගේ සේවා ලාභියයාගේ ශාරීවක සහමාලසික ්‍යාපැවැත්ම සඳහාත් බලපෑම් ඇති කරනවා. අපි මෙම අවසාන කරන සලකා බැලූහොන් රැකවරණ නිවාස සේවකයන්ගෙන් බහුතරයක්. ඔුන්ගේ රැකයා පලදා ලෙස සිදුකිරීම සඳහා, එකක්ිනෙකා මත රදාා පවතින කණ්ඩායමක් ලෙස වැඩ කරන්න ඔවුන්ට සිද්ධ වෙනවා. කණ්ඩායිමක් කියන්නේ තවත් පුද්ගනේ තාත්පුද්ගලයෙක් මත යැපෙන විදිහට සිදුකරන ලබන ක්‍රියාවලිය. ඒන අපි අන්තල් පුද්ගල සම්බන්ධතාවයක් විදියට කලින් පැහැදිලි කරගත්තේ මෙහිදී වැදගත්මදේ තමයි සේවා සපයන්නෙකු ලෙස. ඔබට බොහෝ අවස්ථාවල තීරණ ගන්න බෑ ඔබට සිද්ධ වෙනවා ඔබගේ ශ්‍රීණීෙන් ඉහළ පුද්ගලයකු සමඟ කතා කරන්න නිමත්නැත්තං තවත් ඔබ වැනිම පුද්ගලය සමඟ කතා කරන්න මේ අවස්ථාවන් ගෙන සහ ඔවුන්ගේ වැඩිදුර උපදෙස් ලබාගෙන අවශ්‍ය වන විසඳුම ක්‍රියාත්මක කරන්න එසේ නොමැති නං අපිට සන්නුවම කියන්න පුළුවන් කණ්ායමක් ලෙස වැඩ කටයුතු කිරීමට ඔබට සිද්ධ වෙනවා. කණ්ඩායමක් ලෙස වැඩ කටයුතු කිරීමේදී මනාසන්නවයදෙන කුසලතාවයන් නායිකද්ද කුසලතාවයන් ප්‍රශ්න හඳුනා ගැනීමේ හැකියාවන් සහ මුුදු කුසලතාවයන් ඔබ විසින් සංවර්ධනය කරලා තියෙන්න ඕනේ ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු එන්නේ පලදායි කණ්ඩායමක ගුණාංග මොනවද කියන එක. අපි කලිනුත් තිගෙනගත්තාඩාය පලදායි වෙන්න නම් කණ්ඩායම් කාර්ශූර්්‍ර කණ්ඩායමක් වෙන්න ඕනේ. විවිධ හැකියාවන් වලින් සම්පූර්ණ වන කණ්ඩායමක් වෙන්න ඕනේ. පළමනේක සාර්ථකවීමට නම් කණ්ඩායම් වැඩ සාමාජිකයිම් අතල සහජීවනය ස්ථහා සහයෝගීතාවය අපි පවත්වාගෙන යන්න ඕනේ. මොකද කණ්ඩායමක් විසින් කරනු ලබන වැඩවල සාර්ථකත්වයේ තීරණයවෙන්නේ ඔබ කෙතරම් සහයෝගිතෙන් අනිකුත් පුද්ගලයන් සමඟ ගණුදනු කරනවාද. ඔබ කෙතරම් නිවැරදි තොරතුර ඔවුන්ට ලබා දෙනවාද කියන කාරණාවමත්ත. දෙවනුව, සෑම කණ්ඩායමේම සාමාජිකයෙක් ඉගෙනුම් ක්‍රියාවලියට උපපරිමු උත්සාහ කරන්න ඕනේ. අපි දන්නවා සෞඛ්‍ය ශේෂ්‍රය තුළ ඉන්නකොට විවිධ විදිහේ රෝග. විීධ විදිහේ අවස්ථාවන් අපිට දකින්න ලැබෙනවා. හැමදාම ඔබට සේවාව සපයන්න ලැබෙන්නේ ඩිමේශයා රෝගයකුට හෝ ඇල්සේමස් රෝගෙක්ට නෙමේ. විධ විදිහේ රෝගීන්ට. විවිධ, චාරීරික මෙන්ම මානසික්ක සංකුලතා සහිත පුද්ගලයන්ට සේවාව සපයන්න සිද්ධ වෙනවා. එතකොට ඔබ විසින් ඉගෙනුම් ක්‍රියාවලිය දිගටම සිද්ධ කරන්න ඕනේ ඒ වගේම අලුතාක්ෂණයන් කොහොමද ඔබගේ සේවාලාභියාට සේවා සැපැහීම සඳහා යොදාගන්න කියනිකත් ඔබ ඉගෙනගන්න ඕනේ. ඒ වගේම වෙනස්මින සත්වයන්ට අනවර්තනය වීමට ඔබබට හැකියාව තියෙන් ඕනේ උදාහනනයක් විදිහට අපි ගමුකෝ මීත වසර පනාගට හැටකට ඉහදදති අපි සිරිංජලයක් විදිහට පාවිච්චි කළේ වීදුරුවලින් සාධපු සිරිංචරයක් නමුත් අදවෙලකොට එය එක් භාවිතයක් සඳහා පාවිච්චි කරන ලාස්ටික් වලින් හරපු සිලංචරයක් බට පත් වෙලා තියෙනවා අපි මොකදද කල්ලා තියෙන්නේ තාක්ෂණයන් සහ නව අවස්ථාවන් වලට අනුවර්තනය වෙන විදිහට අපගේ සේවාව සපේනා ආකාරය වෙනස්කරගෙන තියනවා. ඒ වගේම කණ්ඩායමක් තුළ වැඩකරද්දිත් ඔබට පුළුවන් වෙන්න ඕනේ විවිධ තත්ත්වවලට අනුවර්තනය වෙන්න. සමහරවිට ඔබට සේවාව සප්‍යයන්න වෙන වටපිටාව තුළ ඔබට අවශ්‍ය සියලුමන්දේ ැ තිබෙන්න්නට පුළුවන් හැබැයි ඔබට හැකියාව තියන ඕනේ තියන දේවල් කොහොමද ඔබගේ අවශ්‍යතාවයන් සඳහා යොදවාගන්නේ කියනද සිද්ධ කරන්න සහ පුද්ගලයින්ගේ දැනුම මේ සඳහා කොහොමද යුදවාගන්නේ කියනද සිද්ධ කරන්න අපි උදාහනයක් ලෙසගනිම්කො ඔබ වැඩ කරන සේවා සපෙන ආයතනය තුළ වයිසක පුද්ගලෙක් ඇද වැටෙන සහ අපි හිතමූ මේ පුද්ගලයාගේ ෆ්‍රක්ෂ එකක්වෙනවා කියලා අස් බිඳීමකට ලක්වෙනවා කියලා කකුලේ එනම් අපි දන්නවා මේ කකුල ඉන් මෝබිලයිස් කරන්න ඕනේ හෙල්ලෙනේ නැතිවෙන විදිහට පරිසංකරලා අපි වාහාම රෝහලකට ගෙන්ියන් නෝලේ. එතකොට ඔබ ඉග තියන තියනි පාර්ට එකේ දන්න දේ තමයි දෘඩ ලෑල් ලක් තියලා මේ කකුල ඉම් මෝබිලයිස් කරල්ලා රෝහලකට ගෙන්ියෙනවා කියන එක හැබැයි ඔබ ඉන්න වටපිටාවතුල ඔබට දුරටරැල්ල හොයාගන්න නොලවෙන්න පුළුවන් හැබැයි ඔබ දකිනා වෙන්න පුළුවන් ටිකක් ගණකම පලලින් අඩු විජිෆෝම් පටියක් තියෙනවා කාඩ් බෝඩ්ඩ් එකක් තියෙනවා ගණකම එතකොට ඔබට හැකියාව තියෙන් නොනෙ වේ කියන දේවල් කොහොමද ඔබගේ සේවාලාභයාගේ කපුල ඉම්මෝබිලයිස් කරන්න. එක තියෙන කුලි මෝබිලයිස් කරන්න භාවිතා කරන්නේ කියනද. ඒයිமாං කිව් අපි කண்டாයம் වැඩක් කරද්දිී අපි ඉන්න පරිසරයට අනුගත වෙන්න අපින්‍යශීලී වෙන්න ඕනே. සහ අපිට ඒ පරිසරයේ තියෙනදේවල් යොදවාගැනීමේ හැකියාව තියන්න ඕනே අපග සේවා ලාභියගේ චාරීරික මෙන්ම මානසික යහ පැරත්ම වෙනුව. ඊඟ කාරණාව තමයි කණ්ඩාය මරමුණු සාක්ෂාත් කරගත හැක්කේ එක්ෙක් සාමාජිකයා සහයෝගයෙන් කඩයුතු කරන්නේ නම් හමරින් අපි එතම යම් කිසි අවස්ථාවක ඔබගේ කණ්ඩායම එක්තරා ප්‍රශ්නයකට විසඳුමක් ගෙනනවා කියලා මේ කණ්ඩායම සිටින තවත් පුද්ගලේ තවත් විසඳුමක් කියවා සහාවසානය කුමක් ද සිද්ධ වෙන්නේ ප්‍රශ්නයට අතාල විසඳුන් කීපයක් තියෙනවා සහ කණ්ඩායම තුළ කුමක්ද තෝරගන්නේ කියන කුම්මන විසඳුමද තෝරගන්නේ කියලා නැවත ප්‍රශ්නයන් නිර්මාණය වෙනවා. එතකොට මොකද වෙන්නේ අපිට කාර්යක්ෂම ක්‍රියාකිනීමට බැරිවෙලා යනවා. ප්‍රමිතිගත සෞඛ සේවා කපිට ලබාදීමට නොහැකි වෙලා යනවා. ඒක නිසා, සහයෝගයෙන් කටයුතු කරන්න හැකියාව තියෙන්න්න ඕනේ. අපි කියනදේම අපේ කණ්ඩායම තුළ සිදුනොවෙන්න පුළුවන්. නමුත් කණ්ඩායම තුළ ඊට ගැලපෙන ඉතා නිවැර දෙදිය සිදුකර ගැනීමට අපිට හැකියාව තියෙන්න්න ඕනේ. ඒ වගේ එකනෙකාට සහයෝගයේ දැක්වීම වඩා වැදගන්න. එකිනෙකාට සහයෝග දක්වනකොට. ඉබේම, ක්ිනෙකාට ගරු කිරීමත් සිද්ධ වෙනවා මේ ඉතාමත් වැදගත් අපි සෞඛ්‍ය ශේෂ්‍රයේ සිටින පුද්ගලීන් විදිහට අපගේ රෝගයාට සේවාවන් සපයන්න එකතුූ ඇත්ති කද උදාහරණයක් විදියට ගත්තොත් එහෙම බ ඔබගේ ප්‍රධානයට ගරු කරන්නේ නැත්තා ඔබගේ ප්‍රධානයාට සයෝගය ලබා දෙන්නේ නැත්තා ොකෙද වෙන්නේ අවසානයේ එහි නරක ප්‍රතිඵල භුක්ති විලින්න සිද්ධ වෙන්නේ අපගේ සේවාලාභයාට ඊළඟ කාරණාව තමයි සං්‍යිවේදන කුසලතම් විවෘත සංඥිවේදනයක් කියන්න ඕනේ සෑම පුද්ගලේ කතරම. කණඩායිමක් තුළ වැඩකරන්දදි හැමවෙලාමේ සිද්ධවෙන්න ඕනි කණ්ඩායිමේ නායකයා කියන දේ කියන එක වැරදි මතය. කණ්ඩායිම තුළ සිටින ඕනෑම කෙනෙක්ට. ඔවුන්ගේ අදහස් ප්‍රකාශකිරීමේ අයිතියක් තියෙනවා. ඒ වගේම ඒ ප්‍රකාශ කරන අදහස්. කොතරම් තුරට අපිට අපගේ රෝගියාගේ හිමත්නත්තන් සේවා ලාබයාගේ අභිවෘ්දය වෙනුවෙන්. පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක තීරණය කරන්න, කණ්ඩායමටම අවස්ථාවක් අපි ලබා දෙෙන් ඕනේ. එතනදී වියෘත ස්‍යිවේදනය කියන එක හරිම වැදගත් දෙය මොකද එහිදී සෑම පුද්ගලෙක්ටම සමාන අයිතියක් ලැබෙනවා අදහස් දැක්වීමට සහ යෝජනා ඉදිරිපත් කිරීමට. ඊළඟට නිර්මාණාත්මක ප්‍රතිපෝෂණයා අපි කියා ෆ්‍රීල් බැක් එකක් අපිට ලැබෙන් ඕනේ කියලා. කණඩායිමක් විදිහට වැඩකරද්දී අපේ බලාපොරොත්තුව වෙන්නේ අපගේ සේවාලාබියාගේ අභිවොටතිය. අපි බලන්න ඕනේ අපගේ සේවාලාභයාට යහපදධයක් සෙද වනාද ඔහු චාරීරිකසාහ මානසික සෞඛ්‍යය. ඉහළ නැන්වීමට අප විසින් කර ලබර ක්‍රියාවලි ඉවහල් වුනාද කියලා අපි ඒකට කියන ප්‍රතිපෝෂණයක් ෆී බැක්කි එකක් කරගෙන බලන්න ඕන. ේ නොමැතිවඋොන් මොකද වෙන්නේ අපි දන්න නැහැ කණ්ඩායමක් විදිහට අපි ගත්ත තීරණ නිවැරදිද නැද්ද. අපගේ සේවාලාබයාගේ අභිවෘද්ධය වෙනුවෙන් එම තීරණ සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන් වුනාාද නැද්ද කියන එක. අවසාන වශයෙන් අපි කතා කරන්න බලාපොරත්තු වෙනවා කණ්ඩායමක් කොනාම බොදු අරමුණක් වෙනුවෙන් එකට එක්වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එම අරමුණ ජයග්‍රහණය කිරීම සඳහා අවධානයේ යොමු කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වගේම සාගච්ඡා කිරීම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙම සාගච්ඡාවන් ප්‍රවේශමෙන් කරන්න ඕනේ. බොකද පුද්ගලයන් විවිධ මත දරනවා. ඔවුන්ට විවිධ වූ අදහස් තියනවා එකනෙකාගින් වෙනස් එතට කණ්ඩාය මත්තල වැඩ කරද්දි. අපි ප්‍රවීශමෙන් ස්‍යිවේධනය සහ සාගච්ඡා නොකළහොත් එය නැවතත් ප්‍රශ්නයක් ඇති කිරීමට තෝතැන්නක් වෙන්න පුළුවන්. ඉළඟ කාරණාව තමයි කණ්ඩායිමක් තුළ වැඩ කරනකොට විවේචනාත්මක සහ අගෞනවනීය ලෙස කටයුතු කිරීම අපි හෙලා දකි ඕනෙ තවත් පුද්ගලයෙක් අනිකාව විවේචනය කරනවා. අගෞරවනීය ලෙස සලකන වනං අපි හැම්වෙලෑම බලන් නොකනේ ඒ පුද්ගලයාට ඔහු කරන වැරද්ද තේරුම් කරලා දෙන්න. මොකද විවේචන තුළින් අපිට පුද්ගලය ගොඩ නැගීමක් කරන්න බෑ. හැබැයි අපිට විවේචනය කියන එක පුද්ගලයගේ ගොන්නැගීමට පාවිච්චි කරන්න පුළුවන් ඒ ධනාත්මක ලෙස යොදාගතහොත් පමණයි. ඊළඟදේ තමයි. මෙන්න මේ අගෞරවනීය හැසිරී. මොකද ඔබබ විසින් සිදුකරනු ලබන අගෞරවනීය හැසිරීමක් නිසා අනි පුද්ගලයා තුළ වැරදි අදහසක් හටගන්න පුළුවන්. ඒ වගේම තරහාප ඇතිවෙන්න පුළුවන්. මේ අවසානයේ බලපාන්නේ ඔබගේ රෝගියගේ එහෙ නොමැතිනල් සේවාලාගයාගේ සෞඛ්‍ය සහ මානසික මට්ටම් පිරිහීමටයි. අපි අපගේ ප්‍රධාන අරුණ පුුදු අරමුණ වෙන අපගේ රෝගියගේ ගුණාත්මක තත්ත්වය පවත්වා ගැනීම සඳහා අපි හැමවෙලාම එකට එක්ව කටයුතු කරන්න ඕනේ. අවසාන වශයෙන් ධනාත්මක කණ්ඩායොම් එක්කෙක් පුද්ගලයා තුළ හොඳමදේ ගෙනෙයි. මේක අදහස තමයි කණ්ඩයමක් විදිහට වැඩර අද්දී විවිධ වූ ගැටලුුවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි කණ්ඩායමක් විදිහට අපි ධනාත්න කලෙස ඉදිරියට යන්න ඕනේ. කණඩායමක් විදිහට ප්‍රශ්න නිවරදිව දකින්න ඕනේ. කණඩායමක් විදිහට එක් මතේකට අපිට එළඹන්න හැකියාව තියෙන් ඕනේ. එවිත තමයි අපිට අපගේ රෝග්‍යියා එහෙමත් නොමැතින සේවාලා භියාාවෙනුවෙන් නිවැරදිදේ, තෝරා බේරා දෙන්න හැකියාව ලැබෙන්නේ එසේනම් අපි බලමෝ මෙම පාඩමතුළ අපි ඉගෙනගත්ත දේ සාරාංශ කල්ල අපි ඉගෙනගත්තා කණ්ඩායමක් කියන්නේ මොකක්ද කියලාහිද අපි කතා කලා කඩ්ඩායමක් කියන්නේ අන්තර් පුද්ගන සම්බන්ධතාවය අපි එහිදී විවිධ පුද්ගලයන් එක්ව පොදු අරමුණක් වෙන්වෙන් මෙහෙසී වැඩ කරනවා අපේ පොදු අරමුණවෙන්නේ අපගේ සේවාලාපියගේ ශාරීරික සහ මාන්සික සෞඛ්‍ය ඉහලාන්දමින් පවත්වා ගැනීම. මෙහිදහි වැදගත්වෙන දේ තමයි කණ්ඩායමක් විදි ඔබ වැඩ කරද්දී නිසි ලෙසස අන්‍යවර්ධනය කරන්න ඕනේ එකිනෙකාට ගෞරවනීය විදිහට කතාබහ කරන්න ඕනේ. විවේචන කියන දේවල් අපි ධනාත්මික ලෙස යොදාගන්න ඕනේ. ඊළඟදේ තමයි තීම්වර්ිකාක් කණ්ඩායමක් විදිහට වැඩකරද්දි නුදුකුසලතා සංවර්ධනය කරගන්න ඕනේ විසර්ජ් කැපෑ සිටික් අපිට තියෙන් ඕනේ ඇනලස් කරන කෙපෑ සිටිය එකක් අපිට තියෙන් ඕනේ මේ දේවල් වර්ධනය කරගත්තේ නැත්තම් අපිට කණ්ඩායමක් විදිහට පොදු අරමුණක් වෙනුවෙන් වෙහෙසිලා වැඩ කරන්න බැරිවෙන එසේ වුවහොත් කණඩායම් හැඟීම නැති වුවහොත් කණ්ඩායමක් විදියට වැඩ කරන්න බැරිුවහොත් එය ගැටලුවකට තෝතැන්නක් වෙනවා මිසර් ඔබබගේ සේවාලාභයාගේ අභිවෘරදයට කටයුතු කිරීමක් සිද්ධවෙන්නේ නැහැ එසේ නම් මෙම පාඩම් මාලාවේ අපේ ඊළඟ පාදම පානම්මාංක හය සමගින් අපි ඊළඟ දවසේ සම්බන්ධවමෝ අය පෝයි ඔබත් සත්කාර්ග සේවා සපයන්නිෙකුලෙස විදෙස්කතවෙන්ට බලාපුරත්තුවුණ කෙනක්ද එසනම්ඔබ ඉංග්‍රරිසි භාදන් නොමේම තිවු කරගන්න www.. DDPTS. Tේ ड एडकेේशन IDTS වෙබට වඩ පසින්න ඒවාගේම ජපන් भाෂා තැන්ම වැඩදිියනු කරගන්න प एडුकेशන් ජපන් භාෂාව YouTubeු නාිකාරෙන් පුළුවන් මේ වැතකක් පාඩම් බලන්න දැන්ම ඩी एडुकेश ස් फෝලाइ YouTube නානි හව सबස්क्राइब් කන්න අලතන් වडියෝස් ලන්න මෙල් පට්නක ගලතියා ගන්න ජීවිත जाයගන්න DP एडुकेशन skills फලाइफ.